මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක මම කතා කරන්න යන්නේ accounting and finance side දෙකෙන් ඔයා ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් ඒ තමා accounting and finance side දෙකේ future trends මොනවද කියන එක. ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම update එකේ ඉන්නවා මෙන්න මේ වගේ trends සම්බන්ධයෙන්. නැත්නම් ඔයාට accounting and finance side දෙකේ ඉස්සරහට යන්න බැරි වෙයි අපි මේ වීඩියෝ එකට. ඉතින් ඔයා දන්නවා accounting and finance side දෙකේ වෙන ප්‍රධානම වෙනසක් තමයි මෙන්න මේ AI automation සහ AI එක. ඉතින් මේව ගැන දැනගන්න බෙදන්නේ නැත්නම් ඔයා මේව ගැන ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට අනාගතයේදී accounting and finance field එකකින් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ විශේෂයෙන්ම YouTube වල එහෙම විශේෂම videos ගොඩක් තියෙනවා මෙන්න මේ AI සහ automation සම්බන්ධයෙන්. ඔයා ඒව ගිහිල්ලා බලන්න. ඉතින් මේ video එකේදී මම ඔක්කොම ඔයාට details describe කරන්න යන්නේ නෑ. ඔයා ඔයා ගිහිල්ලා හොයා ගන්න ඕනේ මේ වගේ මොනවද කියන්නේ කියලා. ඉතින් මටත් ඉස්සරහින් මම වීඩියෝ කීපයක් මේ ඒරියාස් වලින් ගේන්නම්. හැබැයි ඔයා හොඳට දැනගන්න ඕනේ මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා කියන එක. ඔයා දන්නවා AI කාවට පස්සේ ගොඩක් රූටින් වර්ක්ස් ඇවිල්ලා ඔටෝමේට් වෙලා තියෙනවා. ඒක data entry, invoice processing, payroll management වගේ දේවල් වලට මිනිස්සු ඕන නෑ දැන්. ඒවට ඒවට ඇවිල්ලා AI එක තෝම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා දන්නවා large data volume ඇවිල්ලා මේකට analyze කරන්න පුළුවන්, predict කරන්න පුළුවන්, analyze fraud detections වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයා අනිවාර්යම පුරුදු වෙන ඕනේ. ඒක නිසා මෙන්න මේ AI එක යන්න. ඉතින් අනිත් කාරණේ තමයි බ්ලොක්චේන් ටෙක්නොලොජි එකේ තමා මේකත් එක්ක විශේෂීදි කරන්න ඇවිල්ලා ආදන බ්ලොක්චේන් ටෙක්නොලොජි එකේදී ඇවිල්ලා ට්‍රාන්ස්පරෙන්සි ඇන් සිකියුරිටි එක එන්හාන්ස් කරනවා. ඩීසෙන්ට්‍රලයිස් ඇන් ඉමුටබල් ලෙජර් එක වගේ ලෙජර්ස් ඒරියාස් වල විශේෂම ඩීසෙන්ට්‍රලයිස් ඒරියාක සම්බන්ධයෙන් තමයි මේකේ විශේෂයෙන්ම මේ කට්ටිය වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. තිය ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් වගේ දේවලුත් මේ කට්ටිය නෝ කරනවා. ඉතින් ඔයා බ්ලොක්චේන් ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ගන්න ඕන accounting and finance side එකේ ඉස්සරහට යන අදහසක් තියෙනවා. ඉතින් ඊළඟ තමයි ඇවිල්ලා big data කියන එක. එහෙම නැත්නම් data analytics and big data කියන එක. ඉතින් මේකෙදිත් ඔයා දන්නවා company එක තීරණ ගැනීම සඳහා ඇවිල්ලා inform decisions ගැනීම සඳහා අනිවාර්යයෙන්ම trend analyze කරන්න, predict කරන්න, ඒවට සම්බන්ධයෙන් ඇවිල්ලා management එකට අවශ්‍ය තොරතුරු දෙන්න. මේ වගේ ඔක්කොම ටික විශේෂයෙන්ම big data වල analyze කරන එකට වඩා හැකියාවක් තියෙනවා. ඒක නිසා අනිවාර්ය accounting and finance side එකේ යන අදහසක් තියෙනවා. මෙන්න මේ big data සහ data analytics සම්බන්ධයෙන් දැයන ට්‍රෙන්ඩ් එක හඳුනා ගන්න ඕන. ඊළඟ accounting and finance side එකේ යන ට්‍රෙන්ඩ් එකක් තමයි cloud computing කියන එක. ඉතින් ඔයා දන්නවා මේකෙදි කරන්න විශේෂයෙන්ම real time data වලට access කරන්න allow කරනවා මේකෙදි. ඉතින් මේක ගොඩක් data security එක සහ data updated data සම්බන්ධව ලබා ගන්න. ඉතින් මේ cloud computing කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඇවිල්ලා cyber security එක. ඉතින් විශේෂයෙන්ම financial data වල තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් cyber threat සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඒවත් YouTube videos එකෙන් කියලා බලන්න වෙනවා cyber security එක සම්බන්ධයෙන් කොහොමද accounting site එකට බලපාන්නේ කියන එක. ඉතින් ඊළඟ තමා sustainability and ESG reporting. විශේෂයෙන්ම ESG ගත්තොත් ESG කියන්නේ economic social and governance කියන එක. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේමයි sustainability reporting එක සම්බන්ධව දැන් green accounting කියලා concept එකක් වෙනවා. ඉතින් ඒකෙදි අපි environment එකකින් එතකොට කම්පැනි එකකින් වෙන ඉම්පැක්ට් එක සම්බන්ධයෙන් ඇසස් කිරීමක් කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් account කරන්න ඕනේ. ඉතින් මේ වගේ සම්බන්ධයෙන් accounting standards පාවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකේ ගොඩක් දේවල් මේ පැත්තෙම ඉස්සරහට යන area එකක්. ඉතින් ඒක නිසා ඒකට අදාළ future trend එකක් විදිහට මේකත් හඳුනා ගන්න පුළුවන් අපිට. ඊළඟ තමයි robotic process automation RPA කියලා අපි කියනවා. ඉතින් මේකෙදිත් ඇවිල්ලා අර AI වගේමයි. ඉතින් අර එදිනෙදා කරන repetitive task මේ කට්ටිය automate කිරීමේ හැකියාවක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ විශේෂයෙන්ම company එකේ තියෙන වියදම් අඩු කරන්න, ඊට පස්සේ පුද්ගලයන්ගේ තියෙන intervention එක يعني මැදිහත් වීම ඇවිල්ලා company තියෙන එක process වලට අඩු කරන වගේ දේවල් ඔක්කොම ටික වෙන්නේ මෙන්න මේ robotic process automation එකේදී. ගොඩක් වෙලා තියෙන future trend එකක් විදිහට හඳුනා ගන්න පුළුවන් accounting side එකට බලපාන. ඊළඟට තමයි ඉවල්ලෙන් රෙගුලර් ලෑන්ඩ්ස්කේප්. ඉතින් මේකෙදි විශේෂයෙන්ම කියන්නේ කම්පැනි එකට නැත්නම් අකවුන්ටින් සහ ෆයිනෑන්ස් සයිට් එකට ගොඩාක් දැන් කම්ප්ලයන්ස් සම්බන්ධයෙන් බලපෑම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් දේවල් වලට අනුකූල වෙන්න ඕනේ. ඒක නීතිින් ඇවිල්ලා තියෙනවා, ස්ටෑන්ඩර්ඩ්ස් ඇවිල්ලා තියෙනවා, රෙගුලේෂන්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේවා සම්බන්ධයෙන් රියල් අප්ඩේට් එකේ වා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අනාගතයේදී අකවුන්ටින් සහ ෆයිනෑන්ස් සයිට් එක ඉස්සරහට යන්න බැරි වෙයි. ඊළඟ තමයි රිමෝට් වර්ක් ඇන් වර්චුවල් කලබරේෂන් එක. ඉතින් ආදන්න දැන් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ හයිබ්‍රිඩ් වර්ක් මොඩියුල්ස් තමයි තියෙන්නේ. කියන්නේ ඔයා කම්පැනි වැඩ කරන එක විතරක් නෙවෙයි, ඔයාලට සමාජලාවට ගෙදර ගිහිල්ලා වැඩ කරන්න වෙයි. කියන්නේ ඔන් සයිට් සහ රිමෝට් කියන දෙකම අදාළ වෙනවා. ඉතින් මේක ඔයා දන්න දැන් බලුතින් පාවිච්චි කරන Zoom, Microsoft Teams වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේවා තිබුණොත් තමයි ඔයාලට මේ වගේ
ට්‍රෙන්ඩ් එක හඳුනා ගන්න. දැන් ගොඩාක් වෙලා BPO වගේ කම්පැනිස් තියෙනවා. ඉතින් මේ BPO කම්පැනිස් වලින් කරන්නේ ඔයා ඔෆිස් එකට එන්නේ නැව ගෙදර ඉඳලා තමයි වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ හයිබ්‍රිඩ් වර්ක් එන්වයරන්මන්ට්ස් හඳුනා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම රිමෝට් වර්ක් සහ වර්චුවල් කොලබරේෂන් කියන ඒවා සම්බන්ධයෙන් අවබෝධයක් වාටක් තියෙනවා. ඉතින් ඊළඟ තමයි මේ ෆින්ටෙක් කියන එක මතත් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි කියන එක. ඉතින් මේකෙදිත් ඇවිල්ලා විශේෂයෙන්ම කතා කරන්න ඩිජිටල් පේමන්ට් සම්බන්ධයෙන්. ඉතින් එක එක වර්ගයේ පේමන්ට් ඔය පේමන්ට් ප්ලාට්ෆෝම්ස් ඇවිල්ලා තියෙනවා. ඔය ක්‍රිප්ටෝ කරන්සි වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහදී දැන් පිටරටවල නම් ගොඩක් කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි කටේ කරන්සි එකක් විතර විදිහට යූස් කරන රටවල තියෙනවා. ඉතින් ලංකාවට නම් මේවා ඇවිල්ලා නැහැ. ඉතින් මේවා අනිවාර්යෙන් ඉස්සරහදී ලංකාවට ඒ මේ ක්‍රිප්ටෝ කරන්සි වගේ දේවල් ගනුදෙනු කරන ගනුදෙනු කරන්න බිට්කොයින් වගේ දේවල් ගනුදෙනු කරන්න නෝමල් ට්‍රාන්සැක්ෂන් වලදී මේවා පාවිච්චි කරන්න ඉන්න එක තියෙනවා. ඉතින් ඒ වගේ පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් ගොඩක් ටූල්ස් ඇවිල්ලා තියෙනවා, ඇඩ්වාන්ස් ටූල්ස්. ඉතින් මේවත් ඔයාලට සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඇකවුන්ටින් සහ ෆයිනෑන්ස් සයිඩ් එකේ ඉස්සරහට යන අදහසක් තියෙනවා. ඉතින් මම හිතනවා මේකෙදී ගොඩක් ඔයා වැදගත් දේවල් ෆියුචර් ට්‍රෙන්ඩ්ස් කීපයක් මම ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ චේන්ජ් වලට මම ඇඩප්ට් වෙන්න ඕනේ, ඒ කියන්නේ පුරුදු වෙන්න ඕන. ඒ වගේමයි මේක සම්බන්ධයෙන් කන්ටිනියස් ලර්නින් එකක් කරනවා. කියන්නේ අනාගතේ වා පරණ දේවල් මේ ඉගෙනගෙන ඉන්න එපා. ඉතින් අකවුන්ටින් සයිඩ් එකේ ඩබල් එන්ට්‍රි දාලා ඕක අකවුන්ටින් බැලන්ස් කර කර ඉඳලා වාට කවදාවත් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒව දැනගත්තට, ඒ බේසික් එක දැනගත්තට වා අනාගතයේ තියෙන ට්‍රෙන්ඩ් හඳුනාගෙන ඒවත් එක්ක යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක් කල්පනා කරනවා AI ආවට පස්සේ AI එකත් එක්ක ජොබ් නැති වෙයි. ඒ වනේ ඔයා පුරුදු වෙන ඕනේ. AI දැන් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒවා ඉගෙනගෙන කොහොමද මේ data analyze කරන්නේ? ඊපස් cyber security කියන්නේ මොනවද? ඔය කතා කරපොදු කරුණු කිහිපයක්ම කතා කරා future trends. මේවත් එක්ක යන්න. ඒවත් එක්ක ගියොත් ඔයාලට වාට කවදාවත් ඔයාගේ job එක නැති වෙන්නේ නැහැ. ඔයාට වා තියෙන තැනින් තමයි ඉස්සරහට තමයි යන්න පුළුවන්. ඒක accounting and finance side එක කියලා කියන්නේ මෙන්න මේ trend එක යන්න පුළුවන් ගමනක් වෙන්න ඕනේ. දැන් ඉස්සරව manual entries දාගෙන ලොකු පොත්වල ලියදී හිටපු කට්ටිය computer එනකොට ඒක මාරු වෙනකොට ගොඩක් දෙනෙක් ඔකට අකමැති වුණා. ඉතින් හැබැයි උනාට දැන් අද වෙනකොට computer එකක් නැතුව accounting and finance ගැන කතා කරන්නත් බෑ. අපිට accounting system ගැන නැතුව ඇවිල්ලා අපිට කතා කරන්නවත් බෑ. ඉතින් ඔය වගේම තමයි අනාගතයේදී AI කියන එකත්. ඉතින් AI කියන එක ඇවිල්ලා accounting සහ finance වල threat එකක් වෙන්න පුළුවන්. හැබැයි උනාට ඒවත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය කරන්නේ වුණාට පස්සේ වාගේ ඒ පැත්තෙන් යන ඒරියා එක වෙනස් විදියකට වගේ ඇඩ්ජස්ට් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒක නිසා ඔන්න වගේ ෆියුචර් ට්‍රෙන්ඩ් සම්බන්ධව අවධානය තියාගන්නවා. ගොඩක් වැඩගත් විදිහ YouTube සහනකුත් මැටීරියල් පාවිච්චි කරලා මේ වගේ ඉගෙන ගන්නවාට අනාගතයේදී ගොඩක් ඕන වෙයි. ඉතින් එදා පරණ විදියට මේකගෙන මම කර කර ඉන්නේ. මේ ෆියුචර් ට්‍රෙන්ඩ් ගැන වැඩි අවධානයක් යොමු කරලා ඒවත් එක්ක යන්න try කරන්න. ඉතින් අපි මේ වගේ විදිහට නැසර කම්නෝ